ඉදිරි මහමැතිවරණයට මුහුණ දීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ඊට සහභාගී වීමට පැමිණි මන්ත්‍රීවරුන් සඳහන් කළේ. සාකච්ඡාවක් තියෙනවා. ඒකෙන් පස්සේ මම ඇවිල්ලා කතා කරන්න. ඉතින් මේක දැන් මේ ජනාධිපතිතුමාට සුබපතනවා කොහොමද? ඔබතුමා ඉලෙක්ෂන් කමිෂන් එකට ආවද? ඔව් ඉලෙක්ෂන් කමිෂන් එකට ඔබතුමා සාදැක් දැන් සම්බන්ධ. අපේ සාකච්ඡාවක් තියෙනවා. සාකච්ඡාවෙන් පස්සේ ඇවිල්ලා කතා කරන්න. අද මොකද මේ සාකච්ඡාව බලමු අපි පක්ෂ නායකයන් රැස් වීම. සාකච්ඡා කරලා ඉවරලා දෙගොල්ලංගම එකම මතය ධර්ම අයන ඉන්න ඉතින් ඒගොල්ලොන්ට එකතු වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් විශේෂයෙන්ම සහිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ නායකත්වය දෙනවා නම් එක්සත් ජාතික පක්ෂය ඉතින් එක්සත් ජාතික පක්ෂයත් සමග ජන බල වේගයත් සන්ධානයත් එකතු වෙලා හදාගන්න පුළුවන්. ජනාධිපතිවරණයෙන් පස්සේ ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ සහ ඊළඟට පක්ෂයේ සංවිධාන කටයුතු ගැන ඒක මිදිරේදී මූණ දෙන්න අපේක්ෂා කරන පාර්ලිමේන්තු මහමැතිවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් පක්ෂයක් හෙට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කතා කරන්න තමයි අද දවසේ රැස්වීමේදී අපි අපේක්ෂා කරන්නේ. දැන් මේ ජනාධිපතිතුමාට සහය දෙනවද කොහොමද? රටේ ජනතාව බහුතරයෙක් ගත්තු දේශපාලන තීන්දුවත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි ඒක එකඟ වෙන්නට ඕන. සාධනීය වූ ජනතාවාදී වූ රටට හිතකර වූ වැඩපිළිවෙලට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.